පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා නයිට් මේල් එකට අලි වගේයක් හැප්පිලා අපි කියත් ඉන්න රෑ ගිම් නයිට් මේල් එකට ඉතින් මමද channel එක subscribe කරන්න guys train එකේ ජැෆ්නා යති ජැෆ්නා වලට ලං වෙද්දීම හරිම ලස්සනයි යවට පරිස්සමෙන් ඉතින් ඔයාලා මේ දකින්නේ මම එහෙම යන ගමන් ගත්ත video clips ටිකක් normal train එක එකා මාර වගේ වෙද්දී ජැෆ්නා වලට යන්න ඕනි ඒ වුණාට එදා හතරා මාර වුණා යද්දි මොකද train එකේ සෙනගත් වැඩි long weekend එකක් තිබ්බා train වලට මාර දින සෙනග හිටියා අපි ඊළඟට මුලින්ම කරේ අපි නවතින තැනට ගියපු එක අපි නැවතුනේ යාළුවෙක්ගේ ගෙදර. එහෙට ගිහිල්ලා අපේ බෑග් එකේම තියලා අපි ආවා ජැෆ්නා ෆෝට් එකට යන්න. අපි ජැෆ්නා ෆෝට් එකට යද්දි ගියේ මේ පන්නයි පාක් එක හරහා. ඉතින් මේක හරිම ලස්සන තැනක් අවසට. මෙතන සෑහෙන්න හුලඟක් තිබ්බා. මේ යහා පැත්තේ උගන්න බලා ගන්න පුළුවන් වෙන්නේ යාපනයේ කලපුව. ඔයාලට අපේ යාපනයේ ජර්නි එකේ තව ෆොටෝස් වීඩියෝ ක්ලිප්ස් වගේ බලන්න ඕන නම් මගේ Instagram එකට හරි TikTok එකට හරි කිව්වොත් උඹලන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි ජැෆ්නා ෆෝට් එකේ ඇතුළට යන ගමන් ඉන්නේ. ඉතින් ජැෆ්නා ෆෝට් එක බලන්න රුපියල් 50ක ටිකට් එකක් ගන්න ඕනි එක්කෙනෙක්ට. ටූරිස්ට්ලට නම් ඊට වඩා ගාණ වැඩි මට ගාණ මතක නැහැ. ජැෆ්නා ෆෝට් එක හදලා තින්නේ 1618 පෘතුගීසීන්. ඊට පස්සේ මේක අල්ලගෙන තිනවා 1658 දී ලන්දේසීන් විසින්. ඉතින් මේක ප්‍රසිද්ධ වෙලා තින්නේ ඩච් ෆෝට් කියලා. මීට වඩා විස්තර ඕන නම් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම් ඒක බලා ගන්න. ඒකෙන් මම සම්පූර්ණයෙන් යාපනයේ කොටුව ගැන විස්තරයක් කරන්නම්. ජැෆ්නා ෆෝට් එකට යනවා නම් හවස 6ට කලින් එන්න ඕනේ. මොකද ඔගොල්ලෝ නැත්තම් ටිකට් ගත්තත් ටිකට් චෙක් කරන තැනින් එහාට හවස 6න් පස්සේ ඇතුළට වෙන්න දෙන්නේ නැහැ. අනික තමයි ගොඩක් වෙලාවට මේ ජැෆ්නා ෆෝට් එකට යනවා නම් මම සජෙස්ට් කරන්නේ නම් හවස වෙලාවක එන්න කියලා. මොකද මේ අපි ගියේ හවස 5:00 විතර. මේ වෙලාවට හරිම ලස්සනයි ජැෆ්නා ෆෝට් එක. අනික අවුවත් නැහැ රස්නෙත් නැහැ. දැන් අපි යනවා ෆෝට් එකේ උඩට. ඉතින් මෙතෙන්ද ගියා නම් ජැෆ්නා වල ගොඩක් තැන් පේනවා අපිට. මෙතනදී අපිට ඈතින් සුදු පාටින් පේන්නේ ජැෆ්නා වල අලුත් ලයිබ්‍රරි එක. ඉතින් මේක තාම වැඩි වෙර කරලා නැහැ. ඒත් එක්කම කියන්න ඕනේ වීඩියෝ එකේ ස්ටේබලයිසේෂන් නම් පොඩ්ඩක් අවුල් ඇති. මොකද මං ගිම්බල් එකක්වත් අරන් ගියේ නැහැ. මම මගේ මොබයිල් එකෙන් තමයි වීඩියෝ කරලා තියෙන්නේ. අපි ජැෆ්නා ෆෝට් එකෙන් එළියට එද්දී වෙලාව රෑ 7 විතර වගේ වුණා. ඊට පස්සේ කට්ටියට බඩගිනි කිව්වා. මොකද අපි ට්‍රේන් එකේ එද්දී දවල්ටත් ලොකුවට මුකුත් කාලා තිබ්බේ නැහැ. ඒ නිසා අපි ඒ හැරි රිවියුස් බලලා තිබ්බ හොඳ කඩේකට ගියා. මේ කඩේ නම ෆෝට් කෝනර්. අපි මෙතනින් මටන් රයිස් උයි බීෆ් කොත් උයි දෙකම ගත්තා. මටන් රයිස් ෆුල් එක උනේ 1600යි. ඉතින් මේ පෝෂන් එක දෙන්නෙට හොඳටම ඇති. ඒ වගේම තමයි බීෆ් කොත් උ එක 3 දෙනෙක් විතර ඇති. මේ පෝෂන් එක උනේ 1200යි. අපි කොච්චර බඩගින්නේද හිටී කියනවා නම් බීෆ් කොත් උගේ ෆොටෝ එකක්වත් ගහගන්න බැරුව ගියා. ඒ තරමට අමතකුණා. ඔයගොල්ලෝ මේ දකින්නේ මටන් රයිස් එක. ගයිස් මම ෆෝට් කෝන කියන තැන ඔයාලට රෙකමන්ඩ් කරනවා ජැෆ්නා වල තියෙන කන්න හොඳම ප්ලේස් එකක් විදියට. පහුවදා උදේම සැප්තැම්බර් 29 වෙනිදා අපි පිටත් වුණා යාපනයේ බලන්න. අපි මුලින්ම ගියේ මන්නාර කැෆේ එකට බ්‍රෙක්ෆාස්ට් ගන්න. මෙතනත් යාපනය ආවොත් ඔයගොල්ලෝ ට්‍රයි කරලම් බලන්න ඕනි තැනක්. හයි සජෙස්ට් කරනවා මෙන්න මේ කඩෙන් කන්න කියලා. ඉතින් මන්නාර කැෆේ එක ගැන වැඩි විස්තර මගේ ඊළඟ බ්ලොග් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට අපි ගියේ කදුරුගොඩ විහාරය බලන්න. මෙතන ඓතිහාසික වටිනාකමක් තියෙන නටුවන් ගොඩක් තියෙන තැනක්. ඒ දවස්වල මෙතන රහතුන් වහන්සේලා 69ක් වැඩවැසුවා වගේම ඒ රහතුන් වහන්සේලාගෙන් ගොඩ දෙනෙක් ආහාර විසවීමකින් අපවත් වුණා කියලත් කතාවක් තියෙනවා. ඊළඟට අපි ගියේ කීරිමලේ පොකුණ බලන්න. මෙතනත් හරිම ලස්සන ප්ලේස් එකක්. මෙතනට ගියාම අපිට හිතුණ දෙයක් තමයි මෙතනට එන්න තිබ්බේ හවස් සරවක කියලා. මොකද ඒ තරමටම මෙතන ලස්සනයි. කීරිමලේ පොකුණ තියෙන්නේ මුහුද අයිනෙමයි. මේ පොකුණ මුහුදෙන් වෙන් වෙන්නේ
කොන්ක්‍රීට් බැම්මකින්. ඒ වගේම තමයි මේ පොකුණට තියෙන්නේ ස්වභාවික ජල උල්පතක්. අපේ ඊළඟ නැවතුමුණේ දමකොළ පටුන. කවුරුත් දන්න විදියට සංගමිත්තා තෙරණිය සීමා බෝධිය වඩම්මවාගෙන ලංකාවට ගොඩ බැස්සේ මෙතනදී. කීරිමලේ පොකුණ ළඟදී වගේම දඹකොළ පටුන විහාරය ළඟදීත් අපිට ලස්සන බීච් එකක් බලාගන්න පුළුවන්. ඉතින් අපිට මේ බීච් දෙකේදීම නාන්න උනත් පුළුවන්. දඹකොළ පටුනට පස්සේ අපි ආපෝ යාපනයට එන්න පිටත් වුණා. මොකද අපිට ආරංචියක් හම්බුණා කාරිකට්ටුවන් ගැටියට යන පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා වාහන බ්ලොක් වෙලා කියලා. ඉතින් අපි යාපනේ ඇවිල්ලා මුලින්ම ගියා රියෝ අයිස්ක්‍රීම් එකට. ඉතින් මම වැල්ලවත්තේ රියෝ අයිස්ක්‍රීම් එකට ගිහින් තිබ්බට යාපනේ රියෝ අයිස්ක්‍රීම් එකට ගියෝ පළවෙනි පාර පට්ට සෙනගක් හිටියේ ඇතුලේ. ඉතින් අපි සිලෙක්ට් කරලා අයිස්ක්‍රීම් ගත්තා. මම ගත්තේ මෙන්න මේ පේන චොක්ලට් අයිස්ක්‍රීම් එක. අනිත් කට්ටිය කෑවේ මැංගෝ. ඉතින් මේ අයිස්ක්‍රීම් එක රුපියල් 500ක් වුණා. රියෝ එකෙන් අයිස්ක්‍රීම් උත් කාලා අපි ගියා නල්රෝඩ් කෝවිල පැත්තට. ඉතින් මේ වෙලාවේ කෝවිල නම් වහලා. ඒ වගේම තමයි කෝවිල ඇතුළට ෂෝට්ස් ඇඳලා යන්න දෙන්නේ නැහැ. කෝවිල වහලා තිබ්බ හින්දා අපි තීරණය කරා කරිකට්ටුවන් ගැටියකට යන්න. ඉතින් මෙතෙන්ට යන්න යාපන ටවුන් එකේ ඉඳන් සෑහෙන දුරක් යන්න ඕනි. ඔගොල්ලෝ මේ දකින්නේ ඒ යන මගදී මං ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. කරිකට්ටුවන් යන මේ පාර වැටිලා තියෙන්නේ යාපනයේ කලපුව මැද්දෙන්. ඒ නිසා මෙන්න මේ ගමන හරිම සුන්දරයි. එහෙනම් අපි ඩෙල්ෆ් වලදී මොකද කරේ කියන එක මං ඊළඟ වීඩියෝ එකෙන් අප්ලෝඩ් කරන්න. මතකද චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.